එක රටක් එක නීතියක් මේ එක රටක් එක නීතියක් දැන් කොහෙද තියෙන්නේ? ඒ වගේම එක හඬක් එක රටක් එක නීතියක් මේ රටේ කොහෙද තියෙන්නේ? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් වුණාට පස්සේ ඒතුමාගේ සංකල්පයක් තිබුණා සියලු ආයතන වලට හමුදා නිලධාරිපත් කරන්න ඕන කියලා. නමුත් දැනට විශ්‍රාමගේ මේජර්ලා බ්‍රිගේඩියර්ලා මේ වත්මන් රජයේ ඉහළ තනතුරු වල වැජබෙනවා. මේකට කියන්නේ සෙමි ගවර්න්මන්ට් සෙමි මිලිටරි ගවර්න්මන්ට් කියලා. සෙමි මිලිටරි ගවර්න්මන්ට් ලෝකේ කිසිම රටක ආධාරයක් හෝ ණයක් දැන් දෙන්නේ නැති. මොකද දැන් ලෝකේ රාජ්‍ය නායකයෝ ඒ වගේම හැම කෙනාම බලනවා මේ සෙමි මිලිටරි ගවර්න්මන්ට් එකට අපි කොහොමද එකපාරම ආධාර දෙන්නේ ණය දෙන්නේ. මේක හමුදා සංකල්පයට මේගොල්ලන් ටිකක් ගිහිල්ලා තියෙන්නේ. එසේනම් අපි දැක්කා ඊයේ පාර්ලිමේන්තුවේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට එනකොට ගෝඨා ගෝ හෝම් කියලා කෑ ගහනකොට ඒතුම අතින් කියන තව කියන තව කියන තව කියන. හැබැයි ඒක හොඳයි, ලස්සනයි. පුළුවන් තරම් අපහාස නින්දා අහනවා නම් ඒ පුද්ගලයා තව තවත් එයාට මොරල් එකක් එනවා. නමුත් ඕකේ වෙනස තියෙන්නේ තමන් මෙලොවට බිහි කරපු මවට බයින් එක තමයි ප්‍රශ්නේ. දසමාසයක් කුසේ තියලා මෙලොවට බිහි කරලා මව් ලේ කිරි කිරි පොවලා ඒ වගේම ලේ ටික කිරි කරලා පොවලා එතකොට මේ මවුසේ නිහසට මේතුමාලා පහර ගහනවා. මෙන්න මෙතන තමයි වැරද්ද තියෙන්නේ. දසමාසයක් කුසේ තියලා මෙලොවට බිහි කරපු දරුවා ඊට පස්සේ කිටිපිරි දුන්නේ නැහැ. ඒ වගේම විශේෂ වශයෙන් එදා සත්තුන්ගේ කිරිපිටි වලින් දීපු කිරි නෙමේ දුන්නේ මොනවද? සෙනෙහසෙන් ලැබිකි මව් සෙනෙහසෙන් ලැබිකි මව් කිරි. ලේ ටික කිරි කරලා පොවලා හදපු දරුවෝ ටික මවට පුළුවන් තරම් අපහාස කරන එක තමයි වරද්ද. ඒ වගේම තමයි ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත ධූරය දැන් මේ අවස්ථාවේදී අනුර කුමාර දිසානායකට බාර ගන්න කිව්වා. හරි අනුර කුමාර දිසානායක, මම යෝජනාවක් කරනවා. අගමැති ධූරය අරගෙන මාස 6ක් ඇතුළත මේ රටේ පුළුවන් විදිහට ස්වයංපෝෂිත කරන්න බලන්න. ඔබතුමාට පුළුවන් නම් වහාම කරන්න. මේ අරගල ආස්සෙත් ඔබතුමාලාගේ නායකත්වයේ තියෙනවනේ. ඉතින් අරගල කරන්නේ ඇයි? මේ රටේ අහිංසක අසරණ දුප්පත් කෙල්ලෝ කොල්ලෝ ටික මරලා දාන්නනේ. 1983 87 88 89 කාලේ මතකනේ. ඉතින් ඒ தත්ත්වයට ආපස්සට ඔබතුමාලා ආවනේ. එසේනම් මම යෝජනා කරන්නේ අනුර කුමාර දිසානායකට ඊයේ පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ කිව්වේ එයා ඉල්ල ආස්සෙන්නම් තමුන්නාන්සේ මේ අගමැති ධූරය අරගෙන මේ රටේ පුළුවන් විදියට සම්පෝෂිත කළා, ආර්ථිකේ නගා සිටවලා, ඒ වගේම මේ රටේ ණය බර ඉවර කළා, රට හදන්න කියලානේ පුළුවන් නම් බාරගන්න. බාරගන්නේ නැහැ මේගොල්ලන්. මේගොල්ලන් රටක් දියුණු කරනවා දකින්න ආසන්නේ. මේ ඇත්තන්ට ඕනේ රට විනාශ කරලා ජනතාවත් විනාශ වෙනවා දකින්න. ඒක තමයි අරගලේ තියෙන එකම යුතුකම. නමුත් නන්දසේන ගෝඨාභය එළෙව්වට පස්සේ කවුද ජනාධිපතිවරයාට පත් වෙන්නේ? එසේනම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනේ. ජනාධිපතිකම විසුරුවා හරින්න ඕනේ. ජනාධිපති මැතිවරණය තියන්න ඕනේ. මේවා තියලා තමයි මේ අරගලේ කරුවන්ට සහනයක් එන්නේ. එතකොට කියන්න පුළුවන් නන්දසේන යවුනත පළ නන්දසේන ගෙදර පළ රණිලයා ගෙදර අපි පස් කර ගන්නවා මෙන්න මෙයා කියලා යෝජනා කරන්න. හැබැයි මේගොල්ලන්ට කිසි කොණ්ඩක් පල නැහැ. මං දකිනවා වත්මන් රජයේ හැම තැනම පේලලා තියෙන්නේ මිනිස්සුන්ට දෙන දුක. පෝලිං වල තියෙන තෙල් ප්‍රමාණය අපච්චියේ කාට කියන්නේද මේවා? තෙල් නැමක් එනකොට අර කාංචන විජේසේකර ගිලා මාධ්‍ය සාකච්ඡා තින මිනිසුන්ගේ මොරල් එක බහිනවා. ඊට පස්සේ ඒකට අර නාම රාජපක්ෂ තුත්ත බබා කිරි පුතා කිරි බබා නාමලයා ඕකත් ඔතනද කියලා වාඩි වෙනවා. ඇයි මේ වාඩි වෙන්නේ? අර ඇමති කමේ ජනාධිපති කමේ පුතා ජනාධිපති කම වල තියෙන බලතල පාවිච්චි කළා. දැන් ඔහුට මේ මන්ත්‍රී ධූරේ ඇමති ධූරේ නැතුව ඉන්න බෑ. ඇග කහනවා ඇමතිතුමෝ කියලා මිනිස්සු කතා කරනකොට. දැන් ඒ ඇමතිකම නැති නිසා දැන් මෙයාට අර
ශරීරයේ වේදනාව විඳිනවා. හැබැයි ජනාධිපතිවරයා ගත්ත තීරණය හොඳයි. රාජපක්ෂ පරපුරට කිසිම අමාත්‍යාංශයක් නොදීම සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාට ස්තුති වෙනවා මේ අවස්ථාවේදී. හැබැයි ඔබතුමා පුළුවන් නම් මාසයකට මම අගමැති කරන්න බලන්න. මාසයකට මම මාසෙන් මේ රටට අවශ්‍ය කරන ඩොලර් සංචිතය මිනිසුන්ගේ අවශ්‍යතා මම ඉෂ්ට කරනවා. හැබැයි ඉෂ්ට කරන්නේ කොහොමද කියන එක මම පස්සුව කියන්නම්. ඒ ක්‍රම තියෙනවා කරන්න. ඔබතුමාලා පත් කරපු තානා පිටිවරු ටික ඔක්කොම කරන්නේ රට විනාශ කරනවා. උන් එකෙක්වත් ඩොලර් සංචිතය ගේන්නෙත් නැහැ, ලබා දෙන්නෙත් නැහැ. පුළුවන් නම් කරන්න ඔබතුමාගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ මම නම් කරන් නම් කළා අගමැතිකම බාර දෙන්න බලන්න. මම මේ රටේට ඩොලර් සංචිතය ගේන හැටි මම දන්නවා. ඒ වගේම තමයි ලෝකේ රාජ්‍ය නායකව හමු වෙලා සාකච්ඡා කළා අපිට මේ දේ කියලා දෙන්න. අපේ රට දැන් වැටලා තින්නේ. දැන් මේ රටේ පට්ටපල් හොරු ටික නැහැ. අපි ලස්සනට මේ රට කරනවා ඔබතුමාලාගේ සහයදන. හැබැයි සෙමි මිලිටරි ගවර්න්මන්ට් එක ඉවත් කරන්න ඕන. ස්තුතියි, තෙරුවන් සරණයි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.